ආයුබෝවන් සමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම් මම යුගන්ති මෛරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල රට පුරාම විදුලිය බිඳ වැටේ ජල සැපයුමට බාධා මාර්ග සංඥා පද්ධතියත් බිඳ වැටේ කර්මාන්ත ශාලා වෙළඳසැල් වැසෙයි ජනතාවට දැඩි පීඩා විදුලිය බිඳ වැටීම පිළිබඳ සුවබැලීමට ඇමති ඩලස්ගෙන් කමිටුවක් නව පාර්ලිමේන්තුවේ සභානායක ඇමති දිනේෂ් ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක ඇමති ජෝන්ස්ටන් හෙරොයින් ජාවාරමේ යෙදුණු රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරියෙක් අත්අඩංගුවට කුඩු ජාවාරම්කාර කංජිපාණි ඉම්රාන්ට වැඳපු නිලධාරියා කවුද වැඳේ ඇයි හිටපු ජනපති මෛත්‍රීට පාස්කු ප්‍රහාරය පිළිබඳ සුවබලන ජනපති කොමිසමට පැමිණෙන ලෙසට දැනුම් දීමක් අගමැති සිය දුරයන්හි රාජකාරී ආරම්භයි ජනතා අපේක්ෂා ඉටු කිරීම අපේ යුතුයකමයි අගමැති අවධාරණය කරයි සීමාවකින් තොරව ඉහළ යන බිත්තර මිල බිත්තර පිළිබඳ විෂය බහර රාජ්‍ය ඇමති මිල ඉහළ යාමට හේතු කියයි තායිලන්ත රජයට එරෙහි ජනතා විරෝධතා ඉහළට දැන් තේශ්‍ය පාද අද පස්වරු 12:30ට පමණ දිවයින පුරා විදුලිය බිඳ වැටීමක් සිදු වුණා. එලෙස බිඳ වැටුණු විදුලිය යථාතත්වයට පත් කිරීම සඳහා පැය 9කට අධික කාලයක් ගත වී ඇති අතර ඇතැම් ප්‍රදේශවලට තවමත් විදුලි සැපයුම ලබා දීමට හැකි වී නැහැ. මෙලෙස දිවයින පුරාම විදුලිය බිඳ වැටීම පිළිබඳව සුවපැලීමට විශ්ව පාර අමාත්‍ය ඩලස් අලහප්පිරිම මහතා විසින් විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා. ඒ අනුව මේ සම්බන්ධයෙන් සුවපැලීම සඳහා අමාත්‍යංශ ලේකම්වරයා උපදෙස් ලබා දීමටයි විශ්ව පාර අමාත්‍යවරයා කටයුතු කර තිබෙන්නේ. සම්ප්‍රේෂණ පද්ධතියේ සිදු වූ දෝෂයක් හේතුවෙන් මුළු දිවයින පුරා අද දහවල් 12:30 සිට විදුලිය විසන්ති වීමක් සිදු වුණා. කෙරවල පිටිය ග්‍රීඩ් උපපොළෙහි සම්ප්‍රේෂණ පද්ධතියේ දෝෂයක් හේතුවෙන් මෙලෙස විදුලිය විසන්ති වීමක් සිදු වූ බවයි විදුලිපල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා අපගල විමසීමකදී සඳහන් කළේ. මුළු රටේම එකවර විදුලිය බිඳ වැටීම යනු ඉතාම බරපතල තත්ත්වයක්. එය රටේ ජාතික ආරක්ෂාවේ සිට නිෂ්පාදන ක්‍රියාවලිය දක්වා මෙන්ම සාමාන්‍ය ජන ජීවිතයටද දැඩි බලපෑම් එල්ල කරනු ලබනවා. ස්වයං රැකියා කර්මාන්තයේ නිරත කුඩා ව්‍යාපාරිකයාගේ සිට මහා පරිමාණ කර්මාන්ත ශාලා මෙහෙයුම් හා පණ ගැන්වීම සිදුවන්නේ මෙරට ජාතික විදුලි බල පද්ධතිය හරහායි. ව්‍යාපාරික ලෝකයේ කඩාවැටි ඇති මෙවන් මොහොතක සුළු වශයෙන් හෝ නිෂ්පාදනයන් සිදු කරන ව්‍යාපාරිකයින්ටද අද දින මෙලෙස විදුලිය බිඳ වැටීමෙන් සිදු වූයේ අතිවිශාල පාඩුවක් හා අලාභයක්. දැයි දන්නේ කරන්ට් එක ගියේ අපිට මේ ගොඩක් පාඩුයි වැඩ කරගන්න බැරි වුණා. අද මේ වැඩ කර කර ඉන්න ගමන් කරන්ට් එක ගියා නිකම්ම දැන් වැඩ ගොඩ වෙලා අපිට වැඩ කරගන්න විදියක් නැහැ. සිටි ගමන්ම කරන්ට් එක ගියා. කරන්ට් එක ගියාට පස්සේ ඉතින් වැඩ කරගන්නත් බෑ. එන කස්ටමර්ස්ලත් යනවා. මේ ඉතින් අපර හරි පාඩුවක් තමයි මේ කරන්ට් එක නිතර වෙලෙම කරන්ට් එක නැතුව යන එකෙන් වෙන්නේ. ඉතින් ආපහු කස්ටමර්ස්ලා ඉතින් එන්න ගියා වැඩ කරගන්න විදියක් නැහැ නේ. ඇත්තටම දැන් මේ කරන්ට් එක ගිහුවලා එන්න කිසිම වැඩ කරගන්න විදියක් නැහැ. විදුලිය බිඳ වැටීමත් සමග ඇතිවන තවත් ප්‍රධානතම ගැටලුවක් වන්නේ ජල සැපයුමට බාධා එල්ලවීමයි. අප ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසන්නේ ප්‍රදේශ රැසකට පැය ගණනාවක් පුරා විදුලිය නොමැතිවීම හේතුවෙන් ජල සැපයුමද අඩාල වී ඇති බවයි. මේ අතර මාර්ග සංඥා පද්ධතියටද විදුලිය බිඳ වැටීමෙන් බාධා එල්ලවීමත් සමග අද පස්වරුවේ නගරාශ්‍රිත ප්‍රදේශවල දැඩි රථවාහන තදපතයක්ද හටගත් බවයි අප ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ. මෙලෙස මීට පෙර සමස්ත දිවයිනේම විදුලිය බිඳ වැටීමක් සිදු වූ ආසන්නතම කාල වකවානුව පන්නේ 2016 මාර්තු මාස 13 වනදායි. ඒ බියගම ට්‍රාන්ස්ෆෝමරයක සිදු වූ පිපිරීමත් සමගයි. මෙම හදිසි විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කෙරුණා. ඒ එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මතයි. ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලයට අයත් සියලු විදුලි උපපොළවල ආරක්ෂාව සඳහා යුද හමුදාව යෙදවීමටද කටයුතු කළා. 2016 පෙබරවාරි මාස 25 වනදාට යලිත් වරක් දිවයින පුරා විදුලිය බිඳ වැටීමක් සිදු වුණා. ඊට හේතු වූයේ පොල් පිටිය කොළොන්නාව සම්ප්‍රේක්ෂණ පද්ධතියේ සිදු වූ දෝෂයක්. එසේම 2015 සැප්තැම්බර් මාස 27 වනදාට දිවයින පුරා හදිසි විදුලි බිඳ වැටීමක් සිදු වුණා. ඒ නොරොච්චෝල විදුලි බලාගාරයේ ආරක්ෂණ පද්ධතියේ සිදු වූ දෝෂයක් හේතුවෙන් එය පැය කිහිපයක්ම පැවති අතර එවක විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සීමලාපිටිය මහතා විසින් එම හදිසි විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක්ද ආරම්භ කළා.
ඉනතුරුව සිව්වසරකට පසුයි අද දින මෙලෙස දිවයින පුරා විදුලිය විසන්ති වීමක් සිදු වුණේ ජන ජීවිතයට දැඩි තර්ජනයක් එල්ල විය හැකි රට පුරාම එක් මොහොතක විදුලිය බිඳ වැටීම වැළැක්වීම සඳහා අමාත්‍යවරුන්ගේ සිට වගකිව යුතු සීලු අංශවල අවධානය යොමු කළ යුතු කරුණක් බවද අප සිහිපත් කර සිටිනවා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලැබූ පුද්ගලයෙකු හෙරොයින් සමග ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. ඒ අනුව ඔහුගෙන් ලද තොරතුරු මත අද පස්වරුවේ එම දෙපාර්තමේන්තුවේ තවත් සේවකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කළේ බන්ධනාගාරය මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවද පිරිසුදු කිරීමට අවශ්‍ය සැලසුම් ක්‍රියාත්මක කර ඇති බවයි. ඇත්තටම මිත්‍රවරුනි බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ යටතේ තියෙන ආයතනයක් නෙවෙයි. නමුත් මට අවශ්‍ය වුණා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ යම්කිසි කන්ට්‍රෝල් එකක් ගන්න. අපි අල්ලලා නීති මගින් කටයුතු කරපු කට්ටිය බන්ධනාගාරයට ඇතුළට ආවට පස්සේ එළියේ ඉඳද්දි කරපු ක්‍රියාකාරකම් ඊටත් වඩා හොඳින් කරනවා නම් there is something wrong somewhere. මොකක් හරි ලොකු වැරදීමක් තියෙනවා. කොමසාරිස් ජනරාල්තුමනි මාත් සමග අමතාප වෙන්න එපා මේක කිව්වට මේකත් තිත්ත ඇත්ත තමයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවය කරපු නිලධාරීන් මේකට වග කිව යුතුයි සල්ලි ඉදිරියේ පාලනය නැවෙනවා ඔය ලොකු ලොක්කො ටිකට ජීවිතේ අවශ්‍ය මොනවද හැම දෙයක්ම බන්ධනාගාරය ඇතුලේ තිබුණා ඒ නිසා මට අවශ්‍ය වුණා බන්ධනාගාරයේ ආරක්ෂක ලේකම්වරයා විදියට බන්ධනාගාරයේ යම් කිසි හෝල්ඩ් එකක් ගන්න. මේක හරියට අර අනුන්ගේ වත්තේ පොල් කඩන්න යනවා වගේ වැඩක්. අර බන්ධනාගාරයේ තාප්පේටම අල්ලලා හදලා තියෙන ගෙවල්. හරි, ඒ ගෙවල් වල වෙළඳ ව්‍යාපාර දිනා. වෙළඳ ව්‍යාපාරයේ තමයි තාප්පේටුනි මෙහෙම දාන එක. හැබැයි ඉතින් ඔය හැම දෙයකටම අපිටත් බෙහෙත් තියෙනවා. මම යුද හමුදාව යොදවලා ටෙලිෆෝන් ජෑම සයි කරා සම්පූර්ණ බූස් ඒරියා එක මේ කියන්නේ හිරගෙදර කව වෙන්න. ඊට පස්සේ අපි අඟුණකොඩ පැලැස්ස බන්ධනාගාරයත් අපි ඒ විදිහටම යුද හමුදාව දාලා ජෑම සයි කරා. ඊට අමතරව අපි දැන් වැලිකඩ බන්ධනාගාරයේ තේදී කරගෙන යනවා. අපේ නාවික හමුදාවේ නිලධාරීන් නැව් අරගෙන ගිහිල්ලා සති දෙක තුන රැකලා ඉඳලා අල්ල ගන්න කුඩු තොගේම අල්ලගෙන ගේනවා කිලෝමීටර් 1200ක් මෙයාට සම්පූර්ණ ආරක්ෂාව ඇතුව. ඊට පස්සේ ඒ අය නාකොටික්ස් බියුරෝ එකට එහෙම නැත්නම් මද්‍රව්‍ය කාර්යාලයක අංශයට ඒව බාර දෙනවා. ඒ බාර දුන්නට පස්සේ ඒකෙන් කොටසක් උසාවියට ඉදිරිපත් කරලා රෙකෝඩ් රූම් එකට යනවා. තව කොටසක් ඒකෙම අය අනික් කොටස මෙතනින් එළියට අරගෙන බැලඳා මේ අය ගන්නවා. ඊට අමතරව අර ප්‍රොඩක්ෂන් රූම් එකට ගියාට පස්සේ එතනිනුත් මද්‍රව්‍ය මොකක් හරි රසායනික ප්‍රතික්‍රියාවකට භාජනයලා ඒව පාම් පිටි වෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ ඇති වුණාට පස්සේ මම ගවර්න්මන්ට් ඇනලිස්ට්ල පරීක්ෂා කරලා අපිට වාර්තාවක් ලබා දෙන්න කියලා ගෝණි 15ක දාලා පළවෙනි තොගය දුන්නා. මට දැනගන්න හම්බුණා ඒකේ අධිපතිතුමිය කිව්වා කියලා පස්වෙනි ගෝණිය හොඳයි රොටි පුච්චන්න කියලා. මම තමුන්නාසෙලා හිනස්සන්න නෙමෙයි මේවා කියන්නේ. ඇත්තටම අපි අඬන්න ඕනේ මිත්‍රවරුනි මේවා දැක්කහම. අපේ යත් කිලිටි නෑ. ඒක නිසා අපිට තරාතිරම නොබලා අවශ්‍ය නීතිමය පියවර ගන්න අපිට කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුළුවන්. පොලිසිය තියෙන්නේත් මගේ යටද නමුත් කනගාටු වුණත් ඇත්ත කියන්න ඕනේ. ඒක සුද්ධ කරන්න වෙලා තියෙනවා. බන්ධනාගාරයේ සුද්ධ කරන්න වුණා. නමුත් දැන් බන්ධනාගාරයේ සෑහෙන හොඳට කටයුතු කෙරීගෙන යනවා. නමුත් එතනත් මේ ළඟදී උකුල්දෙනිය මම දන්නේ උකුල්දෙනිය මහත්මයා කැමති වෙයිද කියලා මම මේක කියනවට එතුමා මේ පුදුමයට නැත්තම් සර්ප්‍රයිස් එකකට පත් වෙලා මට වීඩියෝ ක්ලිප් එකක් එව පොඩි එකක් බන්ධනාගාරයේ නිලධාරියෙක් කංජිපාණි ඉම්රාන්ගේ සෙල් එකට ගිහිලා වඳිනවා මේක. මටත් ඒක අදාහ ගන්න බැරි වුණා. ඉතින් අපිට වැඩ කරන්න වෙලා තියෙන්නේ ඔන්න ඕවාගේ අයවලුනුත් සමගයි. අපි බන්ධනාගාරයයි පොලිසියයි විතරක් සුද්ධ කරාට වැඩක් නැහැ. අපි අනිත් හැම දෙයක්මත් සුද්ධ කරන්න ඕනේ. එහෙම නැතිව මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන විදිහේ පාලනයක් ඇති කරන්න හැකියාවක් නැහැ. පාස්කු ඍතුන සිදු වූ ප්‍රහාරය පිළිබඳව සොයාබලන ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටු ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත දැනුම් දී තිබෙනවා. ඉකුත් වසරේ සිදු වූ පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයාබලා අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම වෙනුවෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම ජනාධිපති කොමිසම පිහිටවනු ලැබුවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන
ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයේ හමුවේ පෙනී සිටින ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව එළඹෙන 26 වෙනි දින අදාළ කොමිසමේ පොලිස් ඒකකයේ වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසට හිටපු ජනාධිපතිවරයාට දන්වා තිබෙන බවයි පාස්කු ඉරිදුන ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම සඳහන් කළේ. මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙත හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ හිටපු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන සහ හිටපු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායකන මහතුරුන්ටද කැඳවීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව හෙට දිනේදී හිටපු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මහතා එළඹෙන 21 වනදා කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ දෙවන අතුරු වාර්තාවේකුත් මාර්තු මාසයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බහර දීම සිදු වූ අතර එහි පළමු වාර්තාව 2019 වසරේ දෙසැම්බර් මාස 20 වන දින බහර දීම සිදු කර තිබෙනවා. 2019 වසරේ සැප්තැම්බර් මාස 22 වන දින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාස්කු ඉරිදා සිදු ප්‍රහාරමාලාවන් පිළිබඳ විමර්ශන සිදු කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඌ නිර්දේශ ලබා ගැනීම සඳහා මෙම ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව පිහිටමුණු ලැබුවා. පාර්ලිමේන්තුවේ සභා නායකවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතාත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාත් නම් කර තිබෙනවා. නවවන පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය එළමෙන 20 වනදා ආරම්භ කිරීමට නියමිතයි. ඒ අනුව මේ වන විට පාර්ලිමේන්තුවේ සභානායකවරයා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරුන් නම් කර තිබෙනවා. සභානායකවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන මහතාත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාත් නම් කර ඇති බවයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රැකියා හිමි වූ උපාධිධාරීන් 50,000ක් දෙනෙකුගේ නම් අද දින ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව උපාධිධාරීන් 50,000කට රැකියා ලබා දීමට පියවර ගනු ලැබුවා. මැතිවරණ සමය තුල උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ වැඩසටහන తాවකාලිකව නතර කරන ලෙසට ලැබුණු උපදෙස් වලට අනුව එම වැඩසටහන නතර කර තිබුව අතර යලිත් ඒ ක්‍රියාත්මක කිරීමටයි ජනාධිපතිවරයා පසුගියදා උපදෙස් ලබා දුන්නේ. ඒ අනුව රැකියා සඳහා තෝරා ගනු ලැබූ උපාධිධාරීන් 50,000කගේ නම් මේවන විට ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා. මේ අනුව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ නාමලේඛන ලබාගත හැකි බවයි අමාත්‍යාංශයේ පැවසුවේ. තෝරා ගනු ලබන්නන්ගේ පත්වීම් ලිපි අමාත්‍යාංශයේ මගින් ඉදිරියේදී ඔවුන් වෙතම යොමු කිරීමට සැලසුම් කර තිබෙනවා. අදාළ පත්වීම් ලාභීන් සැප්තැම්බර් මාස 2 වෙනිදා තමන්ට ආසන්නතම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතුයි. මේ අතර තෝරාගත් අඩු ආදායම් ලාභීන් ලක්ෂය රැකියා සඳහා නියුක්ත කිරීම ඒ සඳහාම ස්ථාපිත බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බල්කාය විසින් සැප්තැම්බර් මාස 2 වෙනිදා සිට ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර තිබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණ අනතුරු අග්‍රාමාත්‍යවරයා කැබිනට් අමාත්‍යවරුන් ඇතුළු අමාත්‍ය මණ්ඩලය සහ අමාත්‍යංශ ලේකම්වරුන් පත් කිරීමේ කටයුතු සිදු කර පාලන තන්ත්‍රයේ විධිමත් පරිදි ස්ථාපනය කිරීමෙන් පසුව 150,000 රැකියා වැඩසටහන නොපමාව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා තීරණය කළ බවයි ජනාධිපති මාධ්‍යංශය පසුගියදා ප්‍රකාශ කළේ. ජනතා අපේක්ෂාවන් ඉටු කිරීම වත්මන් රජයේ යුතුකම බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද සිය අමාත්‍යංශවල වැඩපාර ගැනීමේ අවස්ථාවට එක්වමින්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය අමාත්‍යංශයන්වල වැඩපාර ගැනීම අද පෙරවරුවේ සුබ මොහොතින් සිදු කෙරුණා. ඒ අනුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රථමයෙන් මුදල් අමාත්‍යංශයේදී සිය රාජකාරී කටයුතු ආරම්භ කළේ ආගමික වතාවත්වලට මුල් තැන ලබා දෙමින්. සර්වාගමික පූජකතුමන්ලාද මෙහිදී අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාද පළ කළා. මහා සංඝරත්නයේ සෙත්පිරිත් සත්‍යනා මතේ අග්‍රාමාත්‍යවරයා සිය දූරේ කටයුතු ආරම්භ කළා. මෙතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේද රාජකාරී කටයුතු ආරම්භ කළා. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා ගංගාරාම පුදබිම වෙත පැමිණ ආගමික වතාවත්වලට මුල් තැන ලබා දෙමින් අමාත්‍යංශයේ වැඩ බාර ගනු ලැබුවා.
එහිදී කංගාරාම විහාරාධිකාරී පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජී හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය අග්‍රාමාත්‍යවරයාට සෙත් පිරිත් සජ්ජායනා කරමින් ආශිර්වාද පළ කළා. මෙතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පසුබිමේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේද වැඩපාර කනු ලැබුවා. බතරමුල්ල සුහුරුපාය පරිශ්‍රයේදී අග්‍රාමාත්‍යවරයා මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මැද සිය රාජකාරී කටයුතු ආරම්භ කරනු ලැබුවා. විශේෂයෙන්ම මේ අමාත්‍යාංශයේ වැදගත්කම තමුන්වහන්සේලාට අමුතුවෙන් මම කියන්න ඕනේ. අපි 2015 යනකොට මම හිතන්නේ ආසියාවේ නැගීගෙනම වේගයෙන්ම සංවර්ධන වුණු නගරය බවට කොළඹපත් වෙලා තිබුණා. මේ ඊට පසුව අවුරුදු 5 පසු බෑම් එක තමයි අපි වැඩ බාරගන්නේ. ඔබ වැඩ බාරගන්න. ඉතින් ඔබට තියෙනවා විශාල කාර්යයක්. අර පසු බෑපු අවුරුදු 5 ආපහු 2015 තත්ත්වයට ගෙනින්නත් එතනින් එහාට ඉදිරියට ගෙනියන්නත් තියෙන වගකීම තියෙනවා ඔබට. එදා කොළඹ නගරය ගැන අපි කතා කරා. මුත අද අපිට කතා කරන්න වෙන්නේ කොළඹ නගරය ගැන පමණක් නෙවෙයි. මුළු ලංකාවම ගැන. යුතුයකම වෙන්නේ මිනිසුන්ට අමාත්‍යාංශයෙන් පාර්ලිමේන්තුලින් විය යුතු ඉහළම සේවය අපි ලබා දිය යුතුද? ඒක තමයි ජනතා අපේක්ෂාව. අපි ඉදිරි කරන්න ඕන. ඒ සඳහා රම නගරය විතරක් අනිත් මුළු රටම අනිත් නගර විශේෂයෙන්ම නුවර ගාල්ල මේ වගේ ප්‍රධාන නගර ජනාපනය නිබඳව විශේෂ අවධානයක් අපි යොමු කළ යුතුව තියෙනවා. බාතලේ රිවර්ස්ටන් මාර්ගයේ පිහිටි බඹර කිරියල්ලේ දිය නැමට ගිය තරුණයෙකු දියකිලි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මාතලේ රිවර්ස්ටන් මාර්ගයේ පිහිටි බඹරකිරි ඇල්ලේ දිය නැමට ගොස් සිටි 22 වෘති තරුණයෙකු දියකිලි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ රාමකෘෂ්ණන් දිනේෂ් කුමාර නැමැති අලවතුකුඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් මාතලේ රත්තර පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. උපනවතත් සියත ප්‍රවෘත්ති සමකෙන් පසුකීයතා පත්වීම් ලද තවත් කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම අමාත්‍යංශ ලේකම්වරුන් කිහිප දෙනෙක් අද දිනේ සිය අමාත්‍යංශවල වැඩපාර කනු ලැබුවා. අද දිනේදී නවරජුවේ අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම නව අමාත්‍යංශ ලේකම්වරුන් සිය දූරේ රාජකාරී කටයුතු ආරම්භ කළා. එයන්ව අද පෙරවරුවේ ජනමාත්‍ය අමාත්‍යංශ ලේකම් ජගත් පී විජේවීර මහතා සිය දූරේ රාජකාරී කටයුතු ආරම්භ කළා. ඒ ජනමාත්‍ය අමාත්‍යංශයේදී අද මාධ්‍ය සංස්කෘතිය හොඳ පැත්තෙන් අපිට කතා කරන්නට විශාල දේවල් තියෙනවා. ඒ වගේම යම් යම් බොහෝ විවේචනවලට හසු වෙන අවස්ථා එමටයි. අපි ඉතා පරිස්සමෙන් රජයේ මේ ජනතාවගේ සුභසිද්ධිය සඳහා අපි අප කැප විය යුත්තේ කෙසේද කියන එක අපි හිතන්නට ඕන කාලයක් ඇවිල්ලා තියෙනවා. අපි රජයේ මාධ්‍ය වශයෙන්ුත් වෙනත් මාධ්‍ය වශයෙන්ුත් ඒ ආයතන සහ ඒ ආයතනවල වැඩ කරන මගේ සහෝදරියන් කිසිවිටක හිතිය යුතු නැහැ මේක රජයේ හොර නෑවක්, එහෙම නැත්නම් යම් අමාත්‍යවරයෙකුගේ හොර නෑවක්, එහෙම නැත්නම් මගේ හොර නෑවක්, එහෙම නැත්නම් වෙනත් ආයතන ප්‍රධානීගේ හොර නෑවක් වියෙතු නැහැ. මේ මාධ්‍ය සම්ප්‍රදායෙන් අපි සම්පූර්ණ මිදෙන්නට ඕන. මෙතර වාරි මාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාද අද පසුබිමේ සිය දූරේ රාජකාරී කටයුතු ආරම්භ කළා. ඒ කොළඹ පිහිටි එම අමාත්‍යංශ පරිශ්‍රයේදී අද විශේෂයෙන්ම ඉඩම් පිළිබඳව අල්ලා ගැනීම, ඒ වගේම රජයේ ඉඩම් වලට ව්‍යාජ්‍ය උපසකස් කිරීම මේවා කටයුතු ගාක සිදු වෙනවා. මේවා පිළිබඳව වගකීමෙන් සොයලා බලන්න අපට සිදු වෙනවා. ප්‍රශ්න අවබෝධ කරගන්න ඕනේ. ප්‍රශ්න විසඳන්න ඕනේ. ප්‍රශ්න විසඳන්න බැරි කමක් නැහැ. නිසා මුල්නාංශේලා රජයේ සේවකයන් හැටියට අපි සියලු දෙනාම ජනතාවගෙන් සේවය කරන්නයි ඇදලා ඉන්නේ. ඒ සේවය අවංකව කැපවීමෙන් කරොත් ජනතා ප්‍රශ්න විසඳන්න අපහසු වෙන්නේ නැහැ. එමෙන්ම අධිකරණ අමාත්‍ය අලි සප්රි මහතාද අද සිය දූරේ රාජකාරී කටයුතු ආරම්භ කළා. ඒ අධිකරණ අමාත්‍යංශයේදී මම අතිශයින්ම කෘතඥ වෙනවා මා සම්බන්ධයෙන් ඔබතුමන්ලාගේ තිබෙන මේ මිත්‍රත්වය, සහෝදරත්වය, විශ්වාසය
ලබාදීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හෝ මෙරටේ ජනතාවට හෝ විරුද්ධව අබමල් රේණුවකවත් වරදක් අපෙන් කවදාවත් සිද්ධවන්නේ නැහැ. සිද්ධවෙනවා නම් සිද්ධවන්නේ ඒක ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය දේවල් විතරයි. මේ අතර බලශක්තිය අමාත්‍ය උදය ගම්මන්පිල මහතාද අද සිය දූරේ රාජකාරී කටයුතු ආරම්භ කළේ බලශක්තිය අමාත්‍ය අංශයේදී. විශ්වාස කරනවා බලශක්ති අමාත්‍යාංශයට බාර දුන්නේ ශ්‍රී ලංකාව ආසියාවේ බලශක්ති කේන්ද්‍රය බවට පත් කිරීමේ ජාතික සීනේ සැබෑ කිරීමටයි කියලා. ඒ වගේම වසර 50කට ආසන්න කාලයක් පුරාවට මන්නාරම් ද්‍රෝණියේ තෙල් සහ ගෑස් නිධියක් පිළිබඳ අපි කතා කරනවා. හැබැයි මේ නිධිය තාම කවුරුත් ගොඩගත්තේ නැහැ. ගෑස් සහ තෙල් නිධිය ගොඩගත්තොත් රටම ගොඩ යන බව හැමෝගේම විශ්වාසයයි. බලශක්ති සුරක්ෂිතතාවය හරහා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම ඉදිරි වසර පාසදා මම බාර ගන්නවා කියලා මම ජාතික ප්‍රතිඥාවක් දෙනවා. විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද අද සිය දූරේ රාජකාරී කටයුතු ආරම්භ කළේ මේ ආකාරයෙන්. අපිට කල්යාණ මිත්‍ර විදේශ ප්‍රතිපත්තියක් පවතිනවා. කිසිවකු කිසි රටක් අපේ සතුරු නොවන බව අපි සඳහන් කරමු. අපිත් එක්ක මේ මිත්‍රත්වය බෙදා ගැනීමට පුළුවන් කල්යාණ මිත්‍රත්වය වඩා තහවුරු කළ හැකි ගමන් මඟට ජනාධිපතිතුමාගේ රජය හැටියට අපි කටයුතු කිරීමේ බැඳියාව පවතින බව සඳහන් කරන්නට කැමැතියි. වේවැල් පිත්තල මැටි ලීපඩ සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්තන රාජ්‍ය මාත්‍ය ප්‍රසන්න රණපීර මහතා අද සිය දූරේ රාජකාරී කටයුතු ආරම්භ කළා. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද එක්ව සිටියා. සෞභාගී දැක්ම වැඩපිළිවෙල සාක්ෂාත් කර ගැනීම සඳහා පාරම්පරික සාම්ප්‍රදායික දේශීය කර්මාන්තය නන්වන්නට එයට අතීතින ගැටලු වලට නව විසඳුම් ලබා දීමටත් එය ශක්තිමත් කිරීමටත් ඒ තුළ නව නිපුයුම් නිෂ්පාදනය කොට දේශීය ජාතික ආර්ථිකයට වටිනාකමක් එකතු කිරීමටත් මට විශාල කාර්යභාරයක් ගරු ජනාධිපතිතුමාගේ මුතුමයි ලබා දීලා තිනෝ. විදේශ රැකියා ප්‍රවර්තන හා වෙළඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය මාත්‍ය පියංකර ජයරත්න මහතාද අද මෙලෙස සිය දූරේ රාජකාරී කටයුතු ආරම්භ කළා. අපේ අමාත්‍යාංශය හරහා විවිධ රටවල සේවය කරන ශ්‍රමිකයන්ගේ ආර්ථික නඩුව සිටවන ඒ වගේ පවුල් ඒකකය හඳුනාගෙන ඒ අය සඳහා අවශ්‍ය ශක්තිය ඒ සඳහා මගේ පෙන්වීම අපිට ලබා දෙන්නේ. ඒ සම වෙළඳපොළ අපි ජය ගන්න කටයුතු කරනවා. බිත්තර මිල සීමාවකින් තොරව ඉතා ශීඝ්‍ර ලෙස ඉහළ යමින් තිබෙන උද්දක්නට ලැබෙනවා. කොරෝනා සමයේ රුපියල් 10කට අලෙවි කිරීමට නියම වූ බිත්තරයක් දැන් රුපියල් 25ක තරම් ඉහළකයක් ගෙන තිබෙනවා. අපේ රටේ දිනක බිත්තර පරිභෝජන අවශ්‍යතාවය 180ත් 90ත් අතර ප්‍රමාණයක්. අද වන විට වෙළඳපොළෙහි බිත්තර මිල සීග්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බිත්තරයක සිල්ලර මිල සටහන් වන්නේ රුපියල් 20ත් 25ත් අතර මිලකයි. පසුගිය මාර්තු මාසයේ බිත්තරයක මිල රුපියල් 18ත් 20ත් අතර පැවති අතර COVID-19 වෛරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් රජය විසින් බිත්තරයක සිල්ලර මිල රුපියල් 10ක් ලෙස උපරිම අගයක් පැනවුවේ පාරිභෝගික ජනතාවට සහනයක් ලබා දීම සඳහායි. රුපියල් 10කට බිත්තර සෙවීම අසාර්ථක ක්‍රියාවක් බවට පත් වෙද්දී ඇතැම් වෙළඳුන් බිත්තර තොග සැඟවීමටද කටයුතු කලා. ඒ අතරතුර කාලයේදී සීග්‍රේන් සියලු සීමා උල්ලංඝනය කරමින් දිනෙන් දින බිත්තර මිල විශාල ලෙස ඉහළ නැංවීමටයි බිත්තර නිෂ්පාදකයන් කටයුතු කරමින් සිටින්නේ. ලංකාවේ දෛනික බිත්තර අවශ්‍යතාවය 180ත් 90ත් අතර වන බැවින් මෙය දැඩි ලෙස අවධානය යොමු කළ යුතු වෙළඳපළක්. බිත්තර පිළිබඳ වූ වගකීම පැවරෙන වත්මන් රජයේ රාජ්‍ය අමාත්‍ය ධුරය උසුලන ඩී.බී. හේරත් මහතා බිත්තර ගැටලුව සහ කුකුල් මස් කර්මාන්තය පිළිබඳව මෙසේ අදහස් පළ කළා. කිරි නිෂ්පාදනය බිත්තර නිෂ්පාදනය කරන වැඩිම ව්‍යාපාරික ප්‍රජාවක් ඉන්නේ මේ සත්කෝරළි. වර්තමානයේ ගත්තහම මුළු රටේම බරපතල ගැටලුවක් තියෙනවා. ඒ බිත්තර වල මිල පිළිබඳ වෙළඳපොළේ බිත්තර මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒකට හේතුවක් තියෙනවා. පහුගිය කාල වකවානුව පුරාවටම කොරෝනා වදුරෙන් ලෝකෙම වෙලා ගන්නකොට කුකුල් ව්‍යාපාරික ප්‍රජාව ඒ කාරණාවට හරියට මෝන දෙන්න පුළුවන් කමක් වුණේ නැහැ. ඒ හින්දා බිත්තර නිෂ්පාදනය පහළ වැටුණා. රජයක් හැටියට ප්‍රතිපත්තියේ තීන්දුවක් අරන් තියෙනවා. මේ මහ පොළොවේ වැවෙන හැම එකක්ම
පිටරටින් ගේන එක සාමූලෙම නවත්තන්න. ඒ ජාතික ප්‍රතිපත්තියත් එක්ක ගත්තාම අද කුකුල් ව්‍යාපාරිකයන්ට තමන්ගේ ආහාර හදා ගන්නට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන බඩරුඟු. ඒ වෙනුවට අද රජය නිර්දේශ කළා තියෙන ඉරුඟු පෙරට මහමුහුද හතර වටේම තිබුණත් මස්ය අස්වැන්න අද අඩු වෙලා තියෙනවා. ඒ හින්දා ජනතාව බිත්තර කුකුළු මස් භාවිතා කරන්න කටයුතු කරනවා. දවසකට බිත්තර අවශ්‍ය ලක්ෂ 80ක් නැත්නම් 90ක් කුකුළු මස් ව්‍යාපාරිකයන් ඒ වගේම බිත්තර නිෂ්පාදකයන් හැල්ලු කරන්නේ නැතුව ඔවුන්ටත් වටිනාකමක් දීලා පාරිභෝගිකයන් අපහසුතාවකට පත් කරන්නේ නැතුව ඒ කටයුතු සකස් කරන්න අපි හෙට දවස භාවිතා කරන්න සූදානම් වෙලා තියෙනවා. දැන් අවධානයේ රටවතාපුවත් කිහිපයක් වෙතයි. කැකිරාව තලාව මාර්ගයේ ඉහළගම අලිමංකඩ ප්‍රදේශයේදී මාර්ගය හරහා මාරු වීමට ගිය අලි රංචුවක මෝටර රථ දෙකක් ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. සිදුවීමෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදු වී නොමැති අතර මෙම අනතුරට මුහුණ පා ඇත්තේ අක්කරේපත්තුව ප්‍රදේශයේ පදිංචි තරුණයින් පිරිසක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ජනාධිපතිවරයා යටතේ පැවති යුතු බුද්ධ ශාසන අමාත්‍යංශය වෙනත් අමාත්‍යවරයෙකු වෙත පැවරීම තුළින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ඉදිරිපත් වී තිබෙනවා. පෙත්සම්කාර නීතිඥවරයා කියා සිටින්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව බුද්ධ ශාසන අමාත්‍යංශය ජනාධිපතිවරයා යටතේ පැවති යුතු අමාත්‍යංශයක් බවයි. මෙහි වග උත්තරකරු වන ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයාව පත් කර තිබෙනවා. මුහුණු පොතේ ව්‍යාජ ගිණුම් විවෘත කර ජංගම දුරකථන අඩුමිලට ලබා දෙන බව පවසා මුදල් ලබාගෙන ජංගම දුරකථන ලබා නොදී වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් කෑගල්ල පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් වීරවිල ප්‍රදේශයේ පදිංචි කරුවන් බවයි පොලිසිය සඳහන් කළේ. මිනිපේ හසලක නගරයේ පෞද්ගලික ඇඟලුම් ආයතනයක වැටුප් ගැටලුවක් හේතුවෙන් ඇඟලුම් ආයතනයේ සේවකීන් පිරිසක් දෙවන දිනේටත් එම ඇඟලුම් කර්මාන්ත ශාලාව ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වුණා. අපිට දීමනාව දෙන්නේ 2500 2500වත් අපිට දෙන්නේ තාම කොරෝනා පිට දාලා හරියට පඩියක් දෙන්නේ අපි මාස ජීවත් වෙන්නේ උදේට කෑම එකක් නෑ දැන් ඒක දෙන්නෙත් නෑ බොහොම මානේ ට්‍රාන්ස්පෝර්ට් එක දෙන්නේ ඒකත් වෙලාවකට එනවා වෙලාවකට නෑ අපි මේකේ බොහොම දුක් විඳලා ජීවත් වෙන්නේ අපි කිසිම කෙනෙක් බලන්නේ රජින් දෙන දයක්වත් මේ මිනිස්සු අපිට දෙන්න දෙන්නේ අපිට විශ්‍රාම වැටුප් නෑනේ ජීවත් වෙන්න දැන් අපි කියන්නේ අපිට සහනයක් ලබා දෙන්න කියලා කවුරු වුණත් අපි බලන් ඉන්න මිනිසුන්ට කියන්නේ අදට අපි ඔබෙන් සමු ගන්නවා යලිතම මෙම හෙට උදැසන 6ට ඔබට සුබම සුබ රාත්‍රියක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න